අද දින වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මුදල් අමාත්‍යාංශයට වටිනා ආයතන 10කට වඩා ප්‍රමාණයක් ලබා ගත්තා. විශේෂ ගැසට් නිවේදනයකින් රාජ්‍ය මුදල් අමාත්‍යාංශයට පවරා ගත්ත මේ ආයතන අතරේ ශ්‍රී ලංකා ටෙලිකොම් විශේෂයි. පසුගිය සති කිහිපය පුරාවටම පාඩු ලබන ආයතනයක් විදිහට ශ්‍රී ලංකා ටෙලිකොම් නම් කෙරුණා. ඇත්තටම මේ ගැන බොහෝ සංවාද පවා ඇති වුණා. කොහොම වුණත් ශ්‍රී ලංකා ටෙලිකොම් වගේම නෙළුම් කුළුණ ඒ වගේම මහින්ද රාජපක්ෂ සිනමා ගම්මානය සිමෙන්ති සංස්ථාව ආදී බොහොමයක් ආයතන මේ විශේෂ ගැසට් පත්‍රයෙන් අද දිනේදී මුදල් අමාත්‍යාංශය යටතටපත් වෙනවා. බොහෝ විවිධ අමාත්‍යාංශ යටතේ වැය ශීර්ෂ උපශීර්ෂ යටතේ තිබුණු මේ ආයතන හදිසියෙම මේ විදිහට පවර ගන්න හේතුව කුමක් වේවිද? IMF ණය සහ IMF රෙගුලාසි ඔබට මතකද? ඇතැම් විට මෙම ආයතන වහාම ක්‍රියාත්මක වන පරිදි පුද්ගලීකරණය කරලා එහෙමත් නැත්නම් විකුණලා දාලා රජය මේ කටයුතු ආරම්භ කරන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ විදිහට ආයතන බොහොමයක් විශේෂ ගැසට් පත්‍රයකින් තමන් යටතර ගන්න ජනාධිපතිවරයා අද කටයුතු කරා. ඔයාලගේ අදහස් වීඩියෝ එකට යටින් එකතු කරන්න. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න.